නොනවරුණ මහත්තරුණි අද අපි කතාවෙන් ගෙනන දැම්ම කොරන ඉවරවැඩ කියලතුම අපි ප්‍රාර්ථනා කරන්න මොකදක ඇති දැම්ම කොතතම බුදුම කරද දැන්නක මේක ඇති දැම්ම කොහොතම කවරුවති මේ කොරන බාරව ඉන්නවනම් ඒක දැන් ඇති එච්චරයි. ඉතින් ඔන්න කොරන ඉවර වනාම කියලා පිහිතනෝ දැන් නාත්‍ය කරන්න කොරන ඉවරුනාම ඇතිවෙන සමාජ තත්ත්වයන් පිළිබඳව ඔන්න උදේ පාන්දර වැඩත යන දෙන්නෙ කම්බ වුණ. Good morning. Good morning. When did the Dakala Buru do in? Dakala Buru? Oh. Ayyo, ayyo. Ina, what Buru do in? How there? How there again? Mamma, Ishwara Hakita, Vasanta. Vasanta? How do you Vasanta? Come with one? Hey, no. Hey, bang, how do you do? Dekat tunaking atasaking, why muna kata dekking me? මාස්ක එක දැම්ම නැත අඳුරන්න බෑද උදාපන් බලන්න ආ ඔවුනේ උනාය එතන නිව ඇස් දෙකෙන් හරි වසන්තය තමයි අම්මෝ බම් මූනේ උඹ දැක්වේ බලම මගේ මූනේ උඹ දැක්කේ නැහැ තවුරුදු ගානකි දැන් මේ රැවුලේ ඉදිලා උදුනව තේරෙමෙ ඉදිලා දැන් මේ එක නිමේ කොහොමද මං ආන්ටි අංකලි අනේ දෙන්නම නැති වුණානේ අදී හිමුද ඔව් ඉතින් බම් මේ ඉස්සරහා ගෙදර ඉඳලා ඉතින් අපි දන්නේ නෑනේ. ඔව් ඒක තමයි තේ දාම කරා කොරෝනානේ දෙන්නට. ආ එහෙමද? දැන් අවුරුදු දෙකක් නැති වෙලා. එහෙමද? ඔව්. අප්පා. මෙයාම කොහෙද? කවුද? කාන්තියම. එයාත් නෑනේ. එයාත් නැති වුණාද? එයා නැති වුණා කියන්නේ මට නැති වුණා එයා. ඒ කියන්නේ? වෙන කෙනෙක් එක්ක ගියානේ. ඔව්. ඒකත් දැන් අවුරුදු එකමාරක් හිටත. එහෙමද? ඔව්. අනේ සෝරි යනි මන් දන්නේ කිසිද? තාමර පරණ හොටෙල් එකේ වුණා. නෑ රස්සාව නෑ තුනා. හොටෙල් එකේ නැද්ද දැන්? මන් දැන් කෑම කඩයක් කරන්නේ. ඕය බලන් දෙති ඉස්සරහා ගෙදර ඉඳලා දන්නේ කිසිද යන්නේ? නොනවරුණි මහත්තුරුනි අද අපි මේ කියන්න හදන්නේ මේ කොරෝනා ඉවර වුණාම සමාජය ඇතුළෙන්නා වූ සත්‍යයන් පිළිබඳව අපි කරන පොඩි සමාජ විශ්ලේෂණාත්මක නාට්‍යයක්. ඔන්න දැන් ඒ වගේම තවත් දෙදෙනෙක් උපාරෙදී වුණ ගිහිලා කතා. හෙලෝ. ආ වෙරි ෆැමිලියර්. හොඳට දැකලා බුදුදු යාරියට හරි. නිවුස් කියනෝනේ ටීවී එකේ. නෑ නෑ. ඈ පෞල්ටි කියන්නේ. හරින්නේ මෙයාගේ තාත්තනේ කවුද කවුද බිලේස්ගේ තාත්තා අර කතාවයි මොන කතාවයි අර ටීවීගේ නාට්‍ය බිලේස් කිලි ඒගොල්ලගේ කතා තාත්තට ඉන්න ඔයානේ නෑ ඉස්සරහ පොඩ්ඩක් තාත්තට ඉන්නේ කොණ්ඩේ නෑ නෑ මමට ඒ තිල් නාට්‍ය වල නෑ එදට ටී දැකල වුරුදු ටීවීගේ හිටිය කෙනෙන් දින මට ටීවීගේ හිටියා එනම් මොනවද ටීවීගේ කොතන දවස්වල ඔව් කොරෝනා දවස් ඔය දිගට මේකේක ස්ටේට්මන්ට් දෙන්න මන් ටීවී එකේ හිටියා අම්මේ අර ડોක්ටර්නේ අයියෝ වෙරි සෝරි ડોක්ටර් වෙරි සෝරි අම්මෝ ඒ කාලේදී ડોක්ටර්ට ડોක්ටර්නේ සේරම තනිකර ටීවී එකේ උදේට ඉන්නව අවසත් ඉන්නව ගණන් කියනෝ ඒවා කියනෝ මේ වැරදි කියනෝ මේ ක්‍රමේ හරියන්නේ නැහැ කියනෝ මේම කරොත් වැඩි වෙනෝ කියනෝ මට මතකයි ડોක්ටර් දිගටම හිටියානේ බුදු channel හැම එකේම තියෙනනේ හිටියයි හිටියා කියන්නේ වාරයික ඈ මොකද ඔක්තු මේ ඈ මේ ට්‍රේන් කියලා මොකද්ද මේ බොහ ගහගෙන ඉන්නේ ඔව් අලුතෙන් මුලින් නන් වගේ ට්‍රේන් වෙනවද එතකොට ડોක්ටර් ට්‍රේන් වෙලා නැතුවද ඇවිල්ලා ડોක්ටර් කී කී ඇවිල්ලා එක එකව කියෙව්වේ නෑ නෑ ට්‍රේන් වෙලා හිටිය මට ඒ සබ්ජෙක්ට් එක එකක්වත් මතක නෑනේ අවුරුදු ගානක්ම කොරෝනා වැඩ කළා ආ දැන් ආයි පුදුදු වෙනවා නොනවරුණි මහත්තුරුනි අද කතාව කොරෝනා ඉවර වුණාම සමාජය ඇතිවෙනා වූ තත්ත්වයන් පිළිබඳව තමයි අපි කතා කරන්නේ ඔන්න ඉස්කෝලක සර් කෙනෙක් ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා දැන් සතියක් ගියා ඉතින් ඉස්කෝල පටන් අරන් සතියක් විතර ගියාට පස්සේ ඔන්න හම්බ වුණා යාළුවෙක් අම්මේ කොහොමද බං කොහොමද කොහොමද ඉස්කෝල හොඳයිද ඉස්කෝලේ කියන්නේ පිස්සුවක් බං එම් පිටින් ඇයි අයියෝ ආය අන්දෙපයිති පන්තිවලට ගිහිල්ලා දාඩිය දානවා ඒ පන්තිවල උන්ට ළමයින්ට පන්ති මතකනේ අපිටත් මතකනේ පන්තියකදී 30-35ක් දාලා පන්තියක ඉන්නවා කියනවා හිතන්දක ඉස්කෝලේක මාරා මාරුනේ ඔක්කොම ඔයාගේ දැන් ඉන්න කොල්ලෝ ඒ ලෙවල් එහෙම වු
අවුරුදු ගණන් ඉඳලා ඉඳලා ඇවිල්ලා රැවුල් වැවිලා කොණ්ඩ වැවිලා තාත්තල වගේ උන් හඳුර ගන්න වැහුම්ව. ඔයාගේ ඒ අස්සේ දැන් උගන්නු ගන්නකෝ මුන් කතා කරනවනේ. මං අනිත් පැත්තට බෝඩ් එකේ දිනවල කතා කරද්දි මං ඔය තාත්තල අම්මලා ළමයින්ට උදව් කරන්න එපා. මොකද කරන්නේ? ළමයින්ට උත්තර දෙන්න දෙන්න මොකද කර? උන් hina වෙනු. එහෙම මොකද එහෙම කියන්නේ ඔයා? ඉතින් මං ගෙදරදී කියපු බුදුද්දනේ ඔන්ලයින් කරේ තනිකර හොමනේ. ඔව්. ඔන්න මේ පැත්තේ ඇරිලා ඉන්න ගමන් නිකන් ටිකක් ඉන්නක ඔය අම්මලා උදව් කරන්න එපා මේ මට පේනවා. ඔය තාත්තලා උදව් කරනවා කියලා නිකන් කියනවා. හා හා. ළමයින්ට නැත්තා උදව් කරනවනේ ළඟ ඉඳන්. ඒ බුදුද්දට ඒවා කියන ඒවට උන් hina වෙනු. උන් කකුල් උඩ දාගෙන ඉන්න. ඒ මොකද? ගෙවල් වල වගේ උගේ හිතේ අර උඩ කෑල්ල විතරයි පේන්නේ කියලා. ආ. මේසේ උඩ කකුල් දෙක එක එක ගිමන් බලනකොට. තව එකේ දෙන්නේ කනවා. උන්ත දැන් මේක හරියන්න තව මාසයක් දෙකයි යයි මේක නෝමල් වෙන්න මුන් පන්තියට පුරුදු වෙන්න. නෝනාවරණි මහත්තුනි අද කතාව කොරෝනා ඉවර වුණාම. ඉතින් දැන් කොරෝනා ඉවර වෙලා දැන් ඔෆිස් එකකට කට්ටිය වැඩට ඇවිල්ලා ඉතින් දැන් කොහමද යාළුවෙක් දවස් 3කින් ඉතර තමයි ආයගේ අර පරණ යාළුවව දැක්කේ. ඒ ආ බාබා. හෙයි. ඒ ඇසේ නුඹට මොකද වුලාදී? මොනායින්ද? අයියෝ මොකෝ මේ කන්දකෝ මේ නිකන් ඕනේ මේ නුඹන් තිබුණේ මට මතකනේ දැන් අවුරුදු දෙක තුනකට කලින් උඹ නිකන් ලස්සනට හිටියන මේක නිකන් හාවවාගේ නිකන් කන්දකෝ මෙහෙක් වෙලා. මාස්ක්ම දාන් ඉඳලා. ඔව් ඇදිලා නේද? ඇදිලා ඉස්සරහට ඇදිලා තියෙන්නේ. මූණත් නිකන් උල් වෙලා. හොම්බ ඩික් වෙලා නේ. ඔව් ඒක තමයි. අර දෙපැත්තෙන් තද වෙලා මූණ ඉස්සරහට ඇවිල්ලා නේ. අයියෝ එච්ච දෙයක් නේද? ඒ ඇත්තටම මූණ ඒ ටික සුදු වෙලා බං. ආ ඒ ටික සුදුයි. ඒක නායත් එක්ක මූණ කටවටේ ටික සුදුයි. අනිත් ටික කළු. ඒකයි අර ඉස්සරහට ඇවිල්ලා වගේ තව පේන්නේ නේ. අර හයිලයිට් වෙලා පේනවනේ මාර වැඩි මෙම් විදුම දැන් උඹ කියන්නේ උඹ මම උඹ අඳින ගත්තේ නෑ දවඩ දෙකක් ඉඳන් දැක්කත් කොහෙද මං ඒක තමයි අඳින ගත්තේ නෑ දැන් මේ මූණනික යන්තම් S2 දැකලා මේ කතා කරේ අපි දෙන්න ඉතින් එකතමනේ කාලෙ සෙට් වෙන්නේ ඔව් මාට සීන් එක නේද මං කොත වෙන වෙලාව මේ උනේ මට මාද වැඩේ උනේ ඕක නෙමේ වැඩේ ඇයි මං පළවෙනි දවසේ මීටිමට ආවනේ ඔය ඉන්නේ වෙයිදියේ නෑ ඔව් ටයි එක දාලා කෝට් එක දාලා ආවා යටකට නිකන් සෝටක් දාගෙන නේ මං ඇවිල්ලා තියෙන්නේ උදේ ඔෆිස් එකද? ඔව්. ඊමුකම යන සෝටක් දාන් එන්නේ. ඉතින් අර පහුගිය කාලේ කොම්පියුටරේ මීටින් කරේ එහෙමනේ බං. ටයි එකයි කෝට් එකයි උඩ ඉතර යට සෝට දාලා නැත්තම් සරමනේ. ඒ බුද්ධිට එහෙම ආවද? ඔව්. නෝනාවරුනි මහත්තුනි. අද කතාව කොරෝනා ඉවර වුණාම. ඉතින් මේ කොරෝනා ඉවර වුණාට පස්සේ ඇති වෙලා තියෙන ප්‍රශ්න ඇති වෙන ප්‍රශ්න ගැන අපි පූර්ව කතනයක් මේ ඉදිරිපත් කරන්නේ. මොන දැන් ඒ ඔෆිස් එකේ යාළු. ආ good morning. Good morning, good morning. අයියෝ අයියෝ. මොකද වා? නෑ නිකන් ඉතින්. ඈ? ඔය දාට්ටික මොකද? සවුත් වෙලා නේ. සවුත් වෙලා තනිකර මොනිකන් මේවා බැඳිලා මොනවද වෙලා මොකද වෙලා තියෙන්නේ? සුද්ධ කර ගන්න ඕන බං. නෑ ගෙදර හිටියානේ. ආ. ඉතින් ඔය එළියට ආවෙලාට මාස්ක් එක දාගෙන හින්දා මැද්දෙම නේ. මැද්දේ නෑ මැද්දෙම නෑ මැද්දේ නෑ ඉතින් ඔය කම්මැලිකමට ඔය හිටියව කටහොදලා දැන් මේ ඔක්කොම සවුට් වෙලා බං සුද්ධ කරලා ආයේ මේව කරලා ගන්න ඕනේ ඩෙන්ටිස් ගාවට ගිහලා ඒ ටික කර ගන්න ඕනේ අයියෝ වැඩක් නෑ බං මේකෙ වෙච්ච දේ මම මේ කල්පනා කරේ ඈ දත්තිකට දත්තිකට විතරක් නෙමෙයි අපේ මට වෙච්ච දේව මොකද ඔබ කියන්නේ දැන් පුදු උද්දට කඩේට ගියාම දුවනෝ බඩු ටික ගත්තා දිව්වා බිල විසි කරා බිල ගෙනියන්නෙත් නෑ අනේ මන්ද බං දැන් මේ ඔබ කියන්නේ gedara අපේ දොර හැඳල් එක අල්ලන්න නැතුව අල්ලන්නේ නෑනේ වැලමිටෙන් තල්ලු කරලා එතන අර පේන්ට් එක මෙව වෙලා තියෙන්නේ ඔක්කොම වැලමිටෙන් තල්ලු කරන්නේ ඊළඟට අර ලිෆ්ට් එක ලිෆ්ට් එකේ අර බොත්තන් ටික සේරම සවුත් වෙලා ඔය මොකද යතුරෙන් ඔබලා ඒව සවුත් වෙලා දැන් ඒව හදන්න වෙලා තියෙන්නේ බං අනේ මන්ද මේ කොරෝනා හින්දා වෙච්ච නෝනාවරුනි මහත්තුනි අද කතාව කොරෝනා ඉවර වුණාම දැන් මේ කොරෝනා ඉවර වුණාට පස්සේ ඇති වෙන තත්ත්වයන් පිළිබඳව තමයි අපි මේ අද කතා කරන්නේ. ඉතින් මේක මේ අපි කියන්නේ ඉක්මනින් කොරෝනා ඉවර වෙන්න කියලා තමයි කියන්නේ. මේ ඉවර වෙන්න එපා කියනෝ නෙමෙයි ඉවර වෙලා ඊට පස්සේ ඇති වෙන තත්ත්වය. ඔන්න දැන් සිංහල බේස් බඩු කඩේකට ගියා එක්කෙනෙක්. මුදලාලි. ආ අනේ මෙන්න මේක සාටික දාලා තියෙනවද මට? ආ දාලා තියන්න. මේ මොනවද තෙල්ටි නිල් ඇඩි තියෙනවද? තියෙනවා තියෙනවා.
නුවනට එකක් ගේන්ද කිව්වා. මෙමනවද මේ ගොඩ ගොඩවල් තියෙන අපා මේ හෙන ගොඩවල් ගාලන කඳුකන්දු වැඩුම්කාය මේ පෙරුම්කායන්ද කන්ද මේක පෙරුම්කායන් මෙතන තිප්පිලි මෙතන ඉංගුරු මේ බෝතල් මී පැණි මෙච්චර කොට්ට මල්ලි කොට්ට මේ දුම් කබල් තියෙන කොරෝන දවස්වල ගෙනා ඒ කාලෙ තොගේට යන හින්ද තොගේට ගෙනවා දැන් ඉවර වුණා ඉවර වුණා ඒක තමයි දැන් මේ ගොඩ ගහන කොට ගාලා තියෙන මොනවද කරන්නේ ඒ තොග ගන්න දෙන රුපියල් 50ට හැටට ගෝණිය දෙන්නේ ඈ කොරෝනා නොනවරුණී මහත්තුරුනි අද අපි කතාවෙන් ගෙන එන්නේ කොරෝනා ඉවර වුණාම දැන් මේ කොරෝනා ඉවර වෙලා දැන් ඔන්න ටික දවසකට පස්සේ ඔන්න මන්ත්‍රීතුමාලා ගෙදෙට්ට ආවා ඒ සෙකට්රි කෙනෙක් ආවද මන්ත්‍රීතුමා මන්ද බන් දැන් ආය වැඩ කරන්න වෙනවා අපිට ඈ දැන් ඉතින් ආයතින් පායතෙන් මට නේද එකට ඉදෙනුවයි මතක් වෙනකොට ඇයි මොකද්ද ඇති පහුගේ අවුරුදු දෙක තුනම මේක අස්සත වෙලා වැඩක් කොරේ නෑනි කොරෝනා කොරෝනා කීකි හම්බු වෙන්නේ නෑ කීකි නෑ නෑ කවුරුත් එන්න එපා කියලා මීටරේ තියාගෙන බොදු කර කර හිටියනේ හම්බු වෙනොත් බෝ වෙනවා මේ සෙල්ලමන්නේ මේ කියලා එනෙවුන් අතලෝ ගත්තනේ බොරු කීකි එන්න එපා එන්න එපා පිස්සුද මම්සලාට ගෙවල් ගන්න එන්නේ වැදුනොත් එහෙම පරිසම් වෙලා ඉන්නෝ කියලා මං අර පොඩි මේව පැකට් තිබුණා අර චූටි චූටි බේස් පැකට් ඒව තියලා දීුණා ඒ කාට එක ගහන දෙන්න කියලා නිකන් උන්ව නිකන් ගණන් ගත්තේ නැවෙන්න ඕනේ නැත්තම්. ආ. එහෙම දීලා සේප් වෙවි හිටිය පොඩි බේට් පැකට් එකකින්. කුඩු පැකට් එකක් තිබුණා ඒකෙන්. අයියෝ දැන් බෑ ඉතින්. ඔන්න දැන් අද ආවා ඔක්කොම ටික මේව කරගෙන බෝක්කු හදාගන්න උන් සෙට් එකක් ආ උදේ. දැන් අවුරුදු උත්සව කියලා අවුරුදු උත්සව දැන් පාදාද මේ සැරේ ගමි. ඔක්කොටම දීපංකෝ ඉතින් කීය කී හරි. එම දියර රස්සාවල් ඉල්ලගෙන එනේ උනුයි මාරුවීම් හදාගන්දනේ උනුයි අම්මේ දැම් මේ මන්ත්‍රීකමේ රඟ තේරෙන්නේ දැන් තම වැඩක් නෑ කියලා දැන් සාකා සමිචි හදන්ටත් කියලන්න ලොක්ක කියලා අදනවයිති මොනව කොරන්දද කොරෝනා ඉවර වුණානේ